එළමින බලපාලන මැතිවරණ ඉලක්ක කරගනිමින් සමගී ජනබලවේගයේ සංවිධානය කළ තවත් රැලියක් යේකිලිනොච්චිය ප්‍රදේශයේදී පැවැත්වුණා. නිරුත්තර රටක උත්තරය යන තේමාව යටතේ මෙම ජන රැලිය පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. අද පවතින රජය මේ රටත් මාතෘභූමියත් පොදු ජනතාවත් විනාශ කරන රජයක්. ඒ මදිවට මේ ආණ්ඩුව ජනතා අයිතිය ඡන්දයක් දීමේ අයිතිය මැතිවරණ හකුලන රජයක් බවට පත් වෙලා මිත්‍රවරුනි ඔබගේ අයිතිය ජනාධිපතිවරයාගේ හිතුමතයට මංකොල්ල කන්නට හොරා කන්නට අපිට ඉඩ තබන්නට බෑ මේ රටේ ජනතාව සතු ඡන්ද අයිතිය පළාත් පාලන මැතිවරණයකට සහභාගී වීමේ අයිතිය අද ජනාධිපතිවරයා උදුරාගෙන හමාරයි මේ මැතිවරණ මංකොල්ලයට මේ මැතිවරණ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ගෙනෙන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කර සිටිනවා මෙතර ජාතික ජනබලවේගයේ සංවිධානය කළ රැලියක් ඊයේ රාත්‍රියේ වාදුව ප්‍රදේශයේදී පැවැත්ුණේ එම බලවේගයේ සමාජික නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සදි ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම හරිනම් විපක්ෂින් ප්‍රධාන කණ්ඩායම විපක්ෂ නායකත්වය දරන කණ්ඩායම ඒගොල්ලෝනේ ඡන්දයක් වෙනුවෙන් පෙනී හිටින්න ඕන කට්ටිය ආණ්ඩු බලයක් එයි කියලා නිකන් හිතෙන සාමාන්‍ය විපක්ෂ ප්‍රධාන කණ්ඩායමට ඒගොල්ලෝ පොදු කියලා තියෙනවා ඒගොල්ලෝ ආණ්ඩුවේ කට්ටිය හම්බෙලා රෑට රෑට හොරෙන් හොරෙන් කරලා තියෙන කුමන්ත්‍රණය තමයි ඡන්දය කල් දාන්න තියෙන්නේ මේ විකාර රූපී පාලකයන්ට තව දවසක්වත් මේ පුටුවල ඉන්න දෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජාතික ජනබලවේගයේ හැටියට අධිකරණයට යන්න විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව මේ සඳහා ඡන්දය සඳහා මුදල් ලබා දෙන්න කියලා නියෝගයක් අපි අධිකරණයෙන් ඉල්ලන බලාපොරොත්තු වෙනවා. මොකද මුදල් අමාත්‍යංශ ලේකම්ට අයිතියක් නැහැ ජනතා පරමාධිපත්‍යත් එක්ක ෆුට්බෝල් ගහන්න. මේ අතර පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගනිමින් නවලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ රැස්වීමක් ඊයේ මීරිගම ප්‍රදේශයේදී පැවැත්ුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට අරගල ක්‍රියාකාරී දානිශාලි මහතා ද එක්ව සිටියා. මොන ක්‍රමයකද දූෂණය මේ රටේ නවත්තන්නේ දැන් බැන වැඩන්නේ වයින්ඩක් ඕනේ කැපේවා දැක්කා දැනවත් කරන්න ඕනේ නම් ප්‍රධාන වෙන්නේ අපි මේක ආණ්ඩු බලයක් ලැබුච්ච දවසකට කොහොමද නවත්තන්නේ වචනයක් මේක හදන්න විතරුනේ අවුරුදු 10ක් කරා කවුරු හරි කියලා ඇවිල්ලා අහුවොත් අපි අවුරුද්දෙන් මේක හදන්න